අද වෙනකොට ශ්‍රී ලංකාව සියලුම ජනතාව ලක්ෂ 220ක් ජනතාව රාජපක්ෂ වහත්තුරු හැර මහපාරට වැටලා තියෙනවා. මෙච්චර කාලයක් අපායේ ඉන්ටර්වල් එක තිබුණේ දැන් අපායට වැටලා තියෙනවා. මුළු රටම මහමග නතර වෙලා තියෙනවා. ඇත්තටම සරලවම ගත්තොත් රටේ ඉන්ධන අර්බුදය විසින් මුළු රටම අද අතරමඟ ඇන හිටලා තියෙනවා. ගොවියට ගොයන් ටික කපා ගන්න බෑ. කපාගත්ත වී ටික ගෙදරට ගෙනියන්න විදිහක් නැහැ. ඒ ගෙනාපු වී ටික අදාළ වී මෝල් වල කොටා ගන්න විදිහක් නැහැ. ඒ කොටාගත්ත හාල් ටික කඩේට ගෙනියන්න විදිහක් නැහැ. එළවලු පළතුරු ටික ප්‍රවාහණය කරගන්න විදිහක් නැහැ. මිනිස්සුන්ට කන්න නැහැ. බඩු අහස උසට නැගලා තියෙනවා. ආසන්නෙන් සෑම භාණ්ඩයක්ම 300කින් වැඩි වෙලා තියෙනවා. ඇතැම් භාණ්ඩ 500කින් 1000කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ අර්බුදය අද ලෝකයේ වාර්තා කරලා තියෙන්නේ. අද BBC සේවය ඇතුළු ප්‍රධාන සේවා සියල්ලම අද මේ අර්බුදේ වාර්තා කරලා තියෙන්නේ ලංකාව ඉන්ධන සැපයීම අත්හිටවයි කියලා. එතකොට අපේ සංචාරක ඇමතිතුමාලා ඇතුළු පිරිස් ලෝකේ වටේ ගිහිල්ලා කිව්වට වැඩක් නැහැ ලංකාවට සංචාරය කරන්න එන්න කියලා. මොකද BBC සේවය අද වාර්තා කරලා තියෙනවා ලංකාව ඉන්ධන සැපයීම අත්හිටුවයි කියලා. ඒකම අල් ජසීරා සේවයත් වාර්තා කරලා තියෙනවා. රටේ වාහන 54 ලක්ෂෙම අද පාරේ. ඒක තමයි යථාර්ථය බවට පත් වෙලා තියෙන්නේ. ඒතකොට මෙහෙම අර්බුදයක් එන විත්තිය මේ ජනාධිපති දන්නේ නැද්ද? මේ අගමැති මේ කන්තෙල් ඇමති දන්නේ නැද්ද? එහෙම දැනගෙන ඒකට ප්‍රතිකර්ම කරන්න පිළියම් ගත්තේ නැතිවීමම ඇති මේ ආණ්ඩුව ගෙදර යන්න. ඒක නිසා මේ රටවැසීම කියන එක මේ අර්බුදයේ හැම රටවැසීම කියන එක කිසිම ආකාරයක පිළියමක් නෙවෙයි. සියලුම ශේත්‍ර බිඳ වැටලා තියෙනවා. ගොවිතැන් බිඳ වැටලා තියෙනවා. වැවිලි කර්මාන්තයේ බිඳ වැටලා තියෙනවා. කර්මාන්ත බිඳ වැටලා තියෙනවා. අපනයන බිඳ වැටලා තියෙනවා. මුළු රටම බිඳ වැටිලා මේ වෙනකොට ගුවන් සේවා ඇතුළු සෑම ශේත්‍රයකට මේ ඉන්ධන හිඟය තාම භයානක විදිහට බලපාලා තියෙනවා. මිනිසුන්ගේ ආදායම් නැති වෙලා තියෙනවා. මිනිසුන්ව පාරට ඇද දාලා තියෙන්නේ මේ ආණ්ඩුව. ඒක නිසා උද්ඝෝෂණ කරන්න එපා. මිනිස්සු ගෙවල් වල තියන්න ඕනේ කියලා පොලිසියයි හමුදාවයි දැම්ම පමණින් මේ ප්‍රශ්නය දැන් විසඳෙන්නේ නැහැ. මේක කිසිසේත්ම විසඳුමක් නෙවෙයි. මේ අර්බුදයට වගකිව යුතු පාර්ශවයන් දැන් ගෙදර යා යුතුයි. විශේෂයෙන්ම මේ අර්බුදයේ නිර්මාතෘවරු වෙන ජනාධිපති රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු ගෙදර යා යුතුයි කියන එක දැන් මේ රටේ ජනතාව ප්‍රකාශ කරන්න ඕනේ. මොකද අද ඇතම් අය ප්‍රකාශ කරනවා මේ විකල්ප ඉල්ලනවා. විකල්ප තියෙනවා. මෙයාට විකල්ප නැතුව නෙවෙයි. මෙයාට විසඳුම් නැතුව නෙවෙයි. හැබැයි මේ රාජපක්ෂලා මහපුටුවල ඉන්නකම් රාජපක්ෂලා විසින් පාලන තන්ත්‍රයේ ප්‍රධාන තීරණ ගන්නකම් රාජපක්ෂලාගේ හෙන්චයියන් විසින් මේ කන්තේ නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලය ඇතුළු මේ ආයතන මෙහෙවනකම් සහ රාජපක්ෂලා ගිහිල්ලා පුටුවල වාඩි වෙලා තෙල් නැව් ගෙන්නන එක පිළිබඳ තීරණ ගන්නකම් මේ රට ගැන විශ්වාසයක් මේ රටට තෙල් සපයන අයගේවත් විදේශීය රටවල් වලවත් අපේ රටේ ඉඳලා විදේශ රටවල් වලට ගිහිලා ඉන්න 30 ලක්ෂයක් අපේ විදේශ ශ්‍රමිකයන්ගේවත් හිත්වල කිසිම විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම දැන් මූල්‍ය අර්බුදය ඊටාම භයානක තත්වයකට පත් වෙමින් තිබෙනවා. එක පැත්තකින් අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමා කළා. පමා කළා මෝඩ චූන් ගත්ත අජිත් කබ්‍රාලුයි බැසිල් රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි එකතු වෙලා. PB ජයසුන්දරත් එක්ක. මොකද්ද රටට ඇති වෙන්න සල්ලි තියෙනවා ඇති වෙන්න සංචිත තියෙනවා කියලා. දැන් ඒ අර්බුදය එලිදක්වල ගිහිල්ලා පුපුරලා ගිහිල්ලා ලංකාව දැන් අපට ණය ගෙවන්න බැහැ කියලා ප්‍රකාශයටපත් කළා. ලංකාවේ ප්‍රධාන බැංකු විශේෂයෙන්ම ලංකා බැංකුව ඒක තමයි විදේශ ගනුදෙනු කලේ අද අර බංකොලොත් තත්වයේ පහළට දින දෙකකට කලින් පිච් රේටින් ආයතනය අපිව දැම්ම ලංකා බැංකුව. දැන් ලංකා බැංකුවෙන් හෝ මහජන බැංකුවෙන් හෝ අරින ණයවර ලිපි ලෝකයේ කිසිම තැනකින් පිළිගැනීමකට ලක් වෙන්නේ නැහැ. මේ අර්බුදය හැදුවේ රාජපක්ෂලා කියන එක අපි අමතක කළ යුතු නැහැ. ඒ නිසා මේ රාජපක්ෂවරු ඉවත් වීමෙන් තොරව මේ කිසිම විසඳුමක් ගැන අපිට කතා කරන්න බෑ. ඒ වගේම අපි මතක තබා ගන්න ඕනේ ජූලි 25 වෙනිදා ගෙවන්න තියෙනවා අපිට ඩොලර් මිලියන 1000ක සොයරි බැඳුම් කරයක්. ඒකෙන් මිලියන 250ක් අයිති සමාගමක් බැංකුවක් අපට නඩු දාලා තියෙනවා. ඒ නඩු තීන්දුව අපට අවාසිදායක විදිහට ආවොත් අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කතාව එතනින්ම අවසන් වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කතාව එතනින් අවසන් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ කතාවත් එතනින්ම අවසන් වෙනවා. මොකද ජාත්‍යන්තර මූල්‍ය මුදල සහාය ලබා දෙන්න අවශ්‍ය කරන ඒ එකඟතාවට එන්නේ අපි ණය ප්‍රතිවගත කිරීම සඳහා වෙන වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කළා ඒක ක්‍රියාත්මක වෙන තත්ත්වයට පත් වුණාට පසුයි හෙට අනිද්දා ජාත්‍යන්තර මූල්‍ය මුදලත් එක්ක මාණ්ඩලික මට්ටමේ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරන්න යනවා ඒකෙන් කිසිසේත්ම කෙරෙන්නේ මාර්ගෝපදේශයක් ලබා දීමක් මාර්ගසිතියමක් ලබා දීමක් මිසක් IMF ප්‍රෝග්‍රෑම් එකකට අපි ඇතුල් වෙන්නේ නැහැ IMF ප්‍රෝග්‍රෑම් එකකට ඇතුල් වෙන්න නම් ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි ණය ප්‍රතිව්‍යුහගත කරගන්න නම් මේ දාලා තියෙන නඩුව ජයග්‍රහණය කළ යුතුයි නඩුව ප්‍රධානම කාරණේ තමයි නඩුවේ ප්‍රකාශ කරලා තියෙනවා මේ රටින් කොල්ල කන ලද ධනේ රාජපක්ෂලා විදේශීය බදු පාරාදීසයන්ගේ තැන්පත් කරලා තියෙනවා ඒ නිසා මේ ණය ගෙවීමේ හැකියාව තියෙන නිසා අපිත් ඉල්ලනවා වහාම රාජපක්ෂලා ජනතාව තවත් පාරවල් වල රස්තිය අඩු කරන්නේ නැතුව මේ රටෙන් කොල්ල කාපු ධනේ 2005 ඉඳන් වහාම මේ රටට ලබා දිය යුතුයි දේශපාලනයෙන් ඉවත් වීම විතරක් නෙවෙයි වහාම මේ රටට ලබා දිය යුතුයි මේ මහා ධනයත් අත්හැරිය යුතුයි දේශපාලන බලය විතරක් නෙවෙයි අත්හැරිය යුත්තේ කොල්ලකාන ලද ධනයත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවුල අත්හැරිය යුතුයි මේ රටේ ජනතාවට එහෙම වුණොත් තමයි අපිට මේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම අපට හිතවත් විදේශීය රටවල් අපි එදන් විදේශීය රටවල් එක්ක කතා කරගෙන යනවා ස්වාධීන മന്ത്രിවරු ඒ විදේශීය රටවල් එක්ක ඒ අයත් අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වුණේ නැත්නම් එහෙම අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය එහෙම් පිටින්ම කඩාකප්පල් වෙනවා. ඒ නිසා ඊටාම සක්‍රීය වැඩපිළිවෙලක් ආණ්ඩුවට අවශ්‍යයි. විශ්වාසනීය වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒක ලබා දීමේ හැකියාවක් නැහැ. මොකද පරපතල දේශපාලන අර්බුදයක් තිබෙන නිසා. ඒ දේශපාලන අර්බුදය තමයි මේ ජනාධිපති ගැන කිසිදු විශ්වාසයක් ලෝකයේ නොමැති වීම. මොහු ඊටාමත්ම මුග්ධ විදියට මේ රටට අවුරුදු 70කට ආසන්න කාලයක් උදව් කරපු ජපානය තරහ කරගත්තා. ජපානයෙන් 0.1 පොලියට ගත්ත ණය වෙනුවට විදේශීය සමාගම් වලින් 24 පොලියට අරගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙළවල් දියත් කළා. අර කඩුවෙල සිට කොළඹට එන සැහැල්ලු දුම්රිය මාර්ගයේ වෙනුවට හිතවත් පුජ්‍යලික සමාගමකට ඔවුන් ලබා දෙන්න ගියා අතුරුගිරියේ සිට දෙමටගොඩට අධිවේගී මාර්ගයක් හදන්න 124 පොලියට. මේවා සාහසික අපරාධ. මේ සාහසික අපරාධයට දායක වෙච්ච නිලධාරීන් ඒ වගේම දේශපාලකින් විශේෂයෙන්ම ජනාධිපති මෙහි වගකීම බාරගත යුතුයි. අද ඒ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති 4 තිබුණා නම් ඒ වගේම මරදානයේ සිට හෝමාගමට තිබිච්ච ඒ කැලණිවැලි දුම්රිය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තිබුණා නම් බස් අපි හදපු ඒ ශීඝ්‍රගාමී බස් ප්‍රවාහන සේවය බස් රැපිඩ් ට්‍රාන්සිට් ප්‍රොජෙක්ට් එක තිබුණා නම් ඒ වගේම අර තාක්ෂණ නගර ව්‍යාපෘතිය තිබුණා නම් කොරියාවේ ආධාර සහිත අද මේ රට මේ අර්බුදයට ලක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම එක පෑම් පාරේ මේ ජනාධිපති නැවැත්තුවා. නවත්තලා අපේ මිත්‍ර රටවල් තරහ කරගත්තා. ඒ නිසා මිත්‍ර රටවල් නැවත දිනා ගන්න නම් අපට ඒ තෙල් ටික ගන්න නම් ගෑස් ටික ගන්න නම් ගල් ලඟුරු ටික ගන්න නම් කෑම ටික ගන්න නම් බේට් ටික ගන්න නම් පූර්ව කොන්දේසිය තමයි මේ ජනාධිපති ඉවත් වීම. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් යම් විශ්වාසයක් ගොඩ නැගුණා. ඔහු මොනවා හරි කරයි කියලා. නමුත් දැන් අද වෙනකොට පේනවා ඔහු කළ එකම දේ තමයි අර හිර වෙලා හිටපු ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරු බංකරෙන් එළියට ගන්න උදව් කිරීම. මේක අපිට අර 2015ත් මතක් වෙනවා. ඒ නිසා අග්‍රාමාත්‍යතුමාටත් අපි කියනවා ඔබ පිළිබඳ විශ්වාසය සමාජයේ බිඳ වැටලා ඉවරයි. ඒක නිසා තවත් පමානොවි ඔය රාජපක්ෂලාගේ බංකරයට රැකවරණය ලබා නොදී එළියට ඇවිල්ලා මේ ජනතාවත් එක්ක එකතු වෙලා ඉදිරි මගක් පිළිබඳ විධිමත් වැඩපිළිවෙලකට දායක වෙන්න එහෙම නැත්නම් මේ ජනතාවගේ නැගෙන වෛරයේ කෝපයේ ගිනිදැල් වලින් ඔබ අනිවාර්යයෙන්ම දැවි හලුව යන ඔබේ දේශපාලනයත් කියන එක අපි අගමැතිතුමාටත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ නිසා පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු සියලු දෙනාම බලය අත්හැරිය යුතුයි. විශේෂයෙන්ම තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතු වලට අත දැබීම රාජපක්ෂ පවුලේ සමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතුයි. ඒ වගේම විවිධ තැන්වලින් විවිධ ආකාරයට අතනින් මෙතනින් තෙල් සම්පාදනය කර ගැනීමේ කටයුතු නවත්තලා ලංකාව තුල විධිමත්ව ලංකා කන්තේ නීතික සංස්ථාවේ ලියාපදිංචි වෙලා ඉන්න සමාගම් හරහා ඒ කටයුත්ත කළ යුතුයි. මිත්‍ර රාජ්‍යයන් එක්ක විවෘත ක්‍රියාවලියක ඒ කටයුත්ත කළ යුතුයි. රාජපක්ෂ පවුලේ සමාජිකයන් ඒකට ඇඟිලි ගැසිය යුතු නැහැ. කොමිස් පිළිබඳව දැන්ටමත් තෙල් සංස්ථාව තුළ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒක නිසා ඒක මතක තබා ගත යුතුයි. අපි මේ අවස්ථාවේ එකක් කියනවා මේ පහුගිය දවස්වල ලංකාවට බොර තෙල් ගේන්න මැදිහත් වෙච්ච සමාගමක් මීට පෙර රාජපක්ෂ පවුලේ සමාජිකයෙක්ට ගුවනට චන්ද්‍රිකා යවන්න උදව් කරපු සමාගමක්මයි. මේ දෙකම එකයි. ඒක නිසා අපි මේ දිස බලාගෙන ඉන්නවා. දැන්ට කන්තේ නීතිගත සංස්ථාවේ සැලසුම් කළා තියෙනවා කියලා තියෙනවා 10 වෙනිදා 14 වෙනිදා 20 වෙනිදා මන් නම් දන්නේ නැහැ ඒවා ඒ නැව් වෙයිද කියලා. මොකද ඇමතුමා කියපු එක නැවක්වත් ආවේ නැහැ. ඒක නිසා ඒවා ඊද කියලා කෙසේ වුණත් ඒ නැව් ආවයි කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අද රටට අවශ්‍යයි පෙට්‍රල් टॉन मेट्रिक टॉन 3500ක් ඒ වගේම ඩීසල් මෙට්‍රික් ටොන් ආසන්නෙන් 6000ක් ඒ වගේම තවත් දැවිතෙල් මෙට්‍රික් ටොන් 2000කට ආසන්න ප්‍රමාණයක් දිනකට මේ ටික ඔක්කොම එකහුව ගලාම මෙට්‍රික් ටොන් 11000ක් ඒතර 40000ක නැවක් ආවම ඒක දවස් 4යි ඒ නිසා මේ නැව්වවයි කියලා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ඊළඟට දැන් මතයක් හදන්න යනවා මේ ත්‍රී වීල් කාර්යෝ හංගගෙන ඉන්නවා ගෙවල් වල තෙල් ඒකයි මේ තෙල් හිඟේ කියලා මතක තියාගන්න ඒව කරන ජාවාරංකාර කණ්ඩායමක් ඇති ඒක වැළැක්වීමට මහ ලෝකෝට නීතිය රකින්න ආපු ඒ මහා වීරයෝ යුද වීරයෝ එක එක්කත් අසමත් වෙලා තියෙනවා අඩු ගානේ තෙල් ටික බෙදා ගන්න. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ රටේ දවස් 35කට තෙල් ගබඩා කිරීමේ හැකියාව තිබුණා. දවස් 35කට රටට අවශ්‍ය කරන තෙල්. ඒ අද ඔය හංගගෙන ඉන්න ත්‍රී වීල් කාර්යෝ ඕවයින් දශම එකක්වත් හංගගෙන නැහැ මේ ව්‍යාපාරයක් හැටියට කරන අය. මේ රටේ තෙල් සංස්ථාවට පුළුවන් දවස් 35කට රටට අවශ්‍ය තෙල් ගබඩා කිරීමේ හැකියාව. එහෙම තිබිලත් එහෙම කරලත් අපි 2005 අපි නිවැරදිව තෙල් ලබා දුන්නා. ඒ කියන්නේ තෙල් සංස්ථාව දවස් 35කට ගබඩා කරගෙනත් කිසිම පෝලිමකින් තොරව අපි තෙල් ලබා දුන්නා. ඉතින් ඒක නිසා අපි අධ්‍යක්ීම් සහගතව කියන්නේ කණ්ඩායමක් හැටියට වැඩ කරපු පිරිසක් හැටියට අපි කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැන් මේ මොහොත උදා වෙලා තියෙනවා. ජනතාව පුපුරන තැනට ගෙනihinලා රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලාසු යුතුයි ඉල්ලාසුනාට පස්සේ එතෙන්ටපත් වෙන්නේ කවුද කියන එක පිළිබඳව විවස්ථාවේ කියලා තියෙනවා 24 පැයක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවලා රහසිගත ඡන්දයෙන් රටේ ජනාධිපතිවරයෙක් පත් කරගත යුතුයි ඒ වගේම අනිවාර්යයෙන්ම ਸਰවපාක්ෂික පාලනයක් හදලා නිශ්චිත වැඩපිළිවෙලක් හදලා ස්වාධීන මැතිවරණ කොමිසමක් හා මැතිවරණ ක්‍රියාවලියක් ස්ථාපිත කරලා දිනවකවානු නියම කරලා මැතිවරණයකට ගමන් කිරීමේ අපිට නම් වරදක් පේන්නේ නැහැ. හැබැයි ජනතාව ප්‍රකෝපයටපත් කළා ජනතාව පාරට ඇදලා දාලා මේ යන ගමන නම් භයානක අන්තයකින් කෙලවර වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ නිසා අපි සියලු ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්න වලට විකල්ප විසඳුම් තියෙනවා. ඒ විසඳුම් ක්‍රියාත්මක කරපු අය හැටියට ජනතාවට සහන මිලට තෙල් ලබා දීපු අය හැටියට ජනතාවට සහන මිලට විදුලිය ලබා දුන්න අය හැටියට ඒ වගේම මේ ආයතන විධිමත්ව කළමනාකරණය කරපු අය හැටියට ඒ සඳහා දක්ෂ පක්ෂ පිරිසක් මේ රටේ ඉන්නවා දැන්වත් රාජපක්ෂවරු බැසයා යුතුයි ඒ වගේම දේශපාලනයෙන් විතරක් නෙවෙයි උන් බලය අත්හැරිය යුත්තේ හඟවාගත් ධනය මේ රටේ ජනතාවට ලබා දිය යුතුයි. එතකන් මේ රටේ ජනතාව සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ලක්ෂ 220ක් ජනතාවට පවුල් 55 ලක්ෂයකටම කියනවා ඔබ අද දුක් විඳින්නේ දරුවට පෙනඩෝල් පෙත්ත නැතුව බෙහෙත් ටික නැතුව කිරිපිටි ටික නැතුව ඒ වගේම දරුවා පාසල් යවා ගන්න විදිහක් නැතුව ඔබ අද දුක් විඳින්නේ රාජපක්ෂ පවුල අවුරුදු 300කට මේ රටේ ධනය මංකොල්ල කාපු නිසායි. ඒ වගේම වැඩ කරන ජනතාවට අපි කියනවා ඔබට අද වැඩට ගිහිලා කීයක් හරි හොයාගන්න නොහැකි වෙලා තිබෙන්නේ. ඔබේ මෝටර් සයිකලේ ස්ටාර්ට් කරගන්න බැරි වෙලා තියෙන්නේ. දීවර බෝට්ටුව ස්ටාර්ට් කරගන්න බැරි වෙලා තියෙන්නේ. ට්‍රැක්ටරේ ගොයන් කපන යන්ත්‍රය අද වැඩ කරගන්න අපේ ගොවියට නොහැකි වෙලා තියෙන්නේ. තේකොළ ටික අද ගන්න බැරි වෙලා තියෙන්නේ. රාජපක්ෂ පවුල අවුරුදු 300කට රටේ ධනය මංකොල්ල කාපු නිසායි. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ රටේ සෑම ජන කොණ්ඩායකටම කඩා වැටෙන ව්‍යාපාරවලට, කඩා වැටෙන ව්‍යවසායදායකින්ට, ඒ වගේම බංකොලොත් භාවයට පත් වෙමින් තියෙන සේවා ශාස්ත්‍රයේ සෑම දෙනාටම කර්මාන්ත ශාස්ත්‍රයේ, ඉදිකිරීම් ශාස්ත්‍රයේ, සංචාරක ශාස්ත්‍රයේ ඔබ පත් වෙලා තියෙන මේ මහා විලම්පණයට වගකිව යුත්තේ අවුරුදු 300කට තමන්ගේ පවුලට ධනය තැන්පත් කරපු ධනය කොල්ල කාපු රාජපක්ෂ පවුලයි. ඒ නිසා කොල්ල කන ලද ධනය අත්හැරලා මේ බලය අත්හැරලා රාජපක්ෂවරු යා යුතුයි. යන් නැති බව පැහැදිලි. ඔවුන් යවිය යුතුයි. ඒ සඳහා වෙන ජනතා ව්‍යාපාරයක් දැන් අවිහිංසාවාදීව ප්‍රජාතන්ත්‍රවාදීව ආරම්භ විය යුතුයි. පාර්ලිමේන්තුව තුල වහාම සර්වපාක්ෂික ආණ්ඩුවක් විධිමත්ව සකස් කළ ඉදිරියට යාමේ වගකීම මේ අවස්ථාවේ සියලු දෙනාටම තියෙනවා. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා මුල් වෙලා කටයුතු කළ යුතුයි. ඔහු ඒ සඳහා මුල් වෙලා කටයුතු කරන්නේ නැත්නම් ඒ සඳහා කටයුතු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගෙන ඒ කටයුත්ත කරන්නට ඉදිරි කාලයේදී අපි ක්‍රියා කරන බව ප්‍රකාශ කරනවා. කාලයක් බලශක්තිය ඇමතිවරයා හැටියට කටයුතු කරා. මේ මොහොතේ වෙලා තියෙන මේ අරුබුදයට ඔබතුමා මේ මොහොතේ එතන හිටියා නම් ඔබතුමාගේ උත්තරය මොකක්ද? මේමයි දැන් රට බංකොලොත් තත්ත්වයටපත් කළේ අපි නෙවෙයි. රට බංකොලොත් තත්ත්වයටපත් කළේ රාජපක්ෂලා. मे मोहते मे तेन विशुद्धताय बाबा किवे मे मोहते අපිට අවශ්‍ය විදේශමය සහාය ඒ වගේම ලංකාවේ ඉන්න පිරිස විදේශවල ජීවත් වෙනවා ඒගොල්ලන්ගේ සහාය ලබා ගන්න නම් මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණේ තමයි ගෝඨාභය රාජපක්ෂ වහාම දුරෙන් ඉවත් වීම. ඒ ඉවත් වීම තුලින් විදේශීය රටවල් වලත් ජාත්‍යන්තර ප්‍රජාව තුලත් ලංකාවේ මිනිස්සු විදේශවල වැඩ කරන ලංකාවේ ශ්‍රමිකයන් තුලත් සුවිශේෂී විශ්වාසයක් ඇති වෙනවා. ඊට පස්සේ අපිට රට කළමනාකරණය කරගන්න පුළුවන් වෙනවා. ඔහු විසින් පත් කරන ලද නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරු, ඒ වගේම රාජ්‍ය ආයතන වල ප්‍රධානී, කන්තේ නීතිගත සංස්ථාවේ සභාපති, ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සභාපති වැනි මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සභාපතිතුමා, දේශපාලන හෙංචයියෝ වෙනුවට වෘත්තීය පිරිසක් මේකට දාගෙන ජනතාවට ඇත්ත කියලා මේ මගේ යන්න පුළුවන් කණ්ඩායමක් අපි සතුව ඉන්නවා. අපි වැඩ කරලා පෙන්නපු අය. අපි නිකම් මේ 6 මාසෙන් රට ගොඩ නගන්න හීන දකින්න අය නෙවෙයි. 2015 ඔබ හැමදෙනාම දන්නවා ඩීසල් රුපියල් 95ට තිබිච්ච රටක්, පෙට්‍රල් රුපියල් 114ට තිබිච්ච රටක්, භූමි තෙල් රුපියල් 65ට තිබිච්ච රටක්. ඒ වගේම ලංකා කන්තේ නීතිගත සංස්ථාව මූල්‍යමය වශයෙන් දවන්ත යෝධෙක් වගේ ශක්තිමත් හිටපු රටක්. ලංකා විදුලි බල මණ්ඩලය 13%කින් ඒගොල්ලන්ගේ ගාස්තු අඩු කරලා ලංකා විදුලි බල මණ්ඩලයේ කෝටි 2000ක ලාභයක් උපයලා තැනට පත් කරපු රටක් තමයි අද මේ රාජපක්ෂවරු වටලා තියෙන නිසා මූලික කොන්දේසිය ඔහු ගෙදර ගිහිල්ලා නිසි වෘත්තීය මට්ටමේ පිරිසක් පත් කරගෙන අපිට මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න පුළුවන්. ඒ වගකීම අපි දරනවා. මොහු ඉවත් වෙතු වහාම මේ නිශ්චිත සර්වපාක්ෂික ආණ්ඩුවක් යටතේ ඒ වගේම නිශ්චිත වෘත්තීය පිරිසක් මේකට ඇතුල් කරගෙන දේශපාලන හෙංචයියෝ නෙවෙයි මේ අර්බුදේ ජය ගැනීමට අපි කටයුතු කරන බව අපි ජනතාවට පොරොන්දු වෙනවා. ඒ පොරොන්දු වෙන්නේ කටකතාවට නෙවෙයි, වැඩ කරලා පෙන්නපු අය හැටියට. අපිට ඇත්තටම ගමන් බිමන් අපි සම්පූර්ණයෙන්ම සීමා කරලා තියෙන්නේ. 10 වෙනිදා වෙනකන් අපේ සියලුම රැස්වීම් එහෙමත් අපි ඔක්කොම පවත්වන්නේ දැන් මේ Zoom තාක්ෂණය හරහා. බොහොම පොඩි තෙල් ප්‍රමාණයක් තියෙන එක බොහොම අරපිරිමස්මෙන් කරගෙන යනවා. ඉතින් අපේ රියදුරු මහතුරු දවස් 3 පොලිමේ ඉඳලා තමයි තෙල් ගන්නේ. විදුලි බිල වැඩි වෙන්න දැන් සංශෝධන ඇවිල්ලා තියෙනවා මහජන ප්‍රතිපත්තිය කොමිසම අවසර දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් කොහොමද කියන්නේ. මේමයි නීත්‍යානුකූලව ගත්තොත් විදුලි බිල වැඩි කරන්න පෙර මහජන උපයෝගිතා කොමිසම සති 3ක් මහජන අදහස් ඒ සම්බන්ධයෙන් විමසිය යුතුයි. දැනට ප්‍රකාශයටපත් වෙලා තිබෙන යෝජනාවට අනුව ලංකා විදුලි බල මණ්ඩලය ආසන්නෙන් 85%ක පමණ විදුලි ගාස්තු වැඩිවීමක් සාමාන්‍යයක් හැටියට යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැනට තියෙන රුපියල් බිලියන 260ක පමණ ආදායම රුපියල් බිලියන 512ක් දක්වා වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. අතර මේක ආසන්නෙන් 100%කම වැඩිවීමක්. මේකේ තියෙන අසාධාරණේ මේකයි ඉතාලම අඩුවෙන් විදුලි පරිභෝජනය කරන අය. ඒකක 30ට වඩා අඩුවෙන් අය ගන්නකො. එතන ඉන්නවා 11 ලක්ෂයක්. ඒගොල්ලන්ට 600%කින් වැඩි කරලා තියෙනවා. එතකොට ඒක නිසා මේක විදුලි බිල වැඩි කිරීමේ යම් මේ ඇත්තටම මේ විදුලි බිල, කණිජ තෙල් මිල මේවා මේ ජනතාවට පේන විනිවිද පේන සුළු සූත්‍රයකට අනුව කළ යුතුයි. දැන් බලන්න තෙල් මිල වැඩි කළා. ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ ගිහිල්ලත් නැහැ. ඩොලර් එක 365යි. මොකුත් වෙලා නැහැ. ඉබේම හිතුමනාපෙට වැඩි කරනවා. ඉතින් ඒක නිසා මේ විදුලි ගාස්තු වැඩි කිරීමේදීත් මහජන උපයෝගිතා කොමිසම මම හිතනවා මේ දුප්පත් ජනතාව මුණ දීලා තියෙන මේ භයානක තත්ත්වේ. ඒ කියන්නේ ඒකක 60ට වඩා අඩුවෙන් භාවිතා කරන ජනතාව ඉන්නවා මේ පවුල් 34 ලක්ෂයක්. ඒගොල්ලෝ මුළු විදුලි බල ඉල්ලුමෙන් පාවිච්චි කරන්නේ 106යි. 106යි. මේගොල්ලන්ට 600%කින් වැඩි කිරීම වැරදි. මොකද ජල විදුලිය කියන එක හැමෝටම හම්බ වෙන දෙයක්. ඒ හයිය මේ ජල විදුලියේ හයිය අපේ දුගී දුප්පත් ජනතාවට දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ඒ ජනතාව ගැන හිතලා ඒ කටයුත්ත මහජන උපයෝගිතා කොමිසම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. IMF එකේ නියෝජිතින් තැන් තැන් වලට කියලා සාකච්ඡා පවත්වනවා අපිට පේනවා. මොකක් හරි යම් දෙයක් වෙයිද රටට? නෑ මෙහෙමයි. IMF එක බලාපොරොත්තු වෙන්නේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අත්සන් කරන්න. ඒක මම හිතනවා මේ මාසේ හෝ ලබන සතිය හෝ සිද්ධ වෙයි. ඒකෙන් අපට මාර්ගසිතියමක් ලැබෙනවා. ආණ්ඩුවේ වක්කීම විශේෂම අග්‍රාමාත්‍යවරයාගේ වක්කීම ඒ මාර්ගසිතියම තමන්ගේ සාක්කුවේ දාගෙන ඉන්නේ නැතුව ඒ මාර්ගසිතියම රටට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු අනුමැතිය ඒ සඳහා ලබා ගැනීම. දැන් අලුත් සමාගමක් එනවා කියලා තියෙනවා IOC සිපෙට්කෝ වගේ තවත් තෙල් බෙදා හරින මේ එහෙම වුණොත් මොකක්ද වෙන්නේ? නෑ ඇත්තටම දැන් ඔය වගේ විසඳුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඒක තමයි අද තියෙන ප්‍රශ්නේ. දැන් 2002 දී IOC එක ගෙනාවා. IOC එක ගෙනාම ඒ වෙලාවේ ලංකාවට ඩොලර් ඕන තරම් තිබුණා. දැන් අද මේ එන විදේශ සමාගම් එන්නේ ඩොලර් වලින් තෙල් අරගෙන. ඒතර මෙහි හම්බු කරන්නේ රුපියල්. ඒතර ඒගොල්ලන්ට ඒ රුපියල් ඩොලර් බවට පරිවර්තනය කරගන්න වෙනවා. ඒතර ඒකට ඩොලර් ලංකාව තුල නැහැ. ඒ තත්ත්වය තුල මම හිතන්නේ කිසිම සමාගමක් දේශපාලන හේතුවක් මත මිසක් මේ ආර්ථික කාරණයක් මත මූල්‍යමය කාරණයක් මත ලංකාවට එයි කියලා. දැන් උදාහරණයක් ඇටියට ලංකාවට පසුගියදා බොරතෙල් ගෙන්නුවා සමාගමක් විසින්. කිව්වේ අපිට රුපියල් වලින් මේ ගෙනිගෙන. ඒක එහෙම නෑ. ඔවුන්ට රුපියල් වලින් ඔවුන්ගේ ගිණුමේ තැම්පත් කළා. හැබැයි මාසයක් ඇතුළත මම හිතන්නේ මාසයේ අද ඒව ඩොලර් බවට පරිවර්තනය කළ යුතුයි. ඉතින් ඒක ඩොලර් බවට පරිවර්තනය වුනේ නැත්නම් ඊළඟ බොරතෙල් නැවා එන්නේ නෑ. ඒ වගේ ඕනම කෙනෙක් ඕනම විදේශීය කෙනෙක් තෙල් සංස්ථාවට තව එනවනම් IOC එක වෙනුවට දැන් IOC එකටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. IOC එකේ නම් ඩොලර් බර ඉන්දියාව දරනවා. දැන් අපිට පේනවා ඉන්දියාවේ අර හැමෝම දන්නවා අර ACU කියන එක Asian Clearing Union කියන එකේ ඩොලර් බිලියන 3කට වැඩිය හිඟයක් තියෙනවා ලංකාවට. ඒ ඔය IOC එකේ බිල්. ඒක නිසා එන කිසිම කම්පැනියක් වෙන විදේශ කම්පැනියක් දේශපාලන හේතුවකට මිසක් මූල්‍යමය කාරණයක් මත නම් ලංකාවට තෙල් බෙදා හරින්නේ නැහැ. මොකද ඩොලර් ආපහු ගෙනියන්න බැරි නිසා. ආගමැතිවරයා කිව්වා අපි 3කින් වගේ මේක ක්ලියර් වෙනවා කියලා. එතුමා ප්‍රකාශයක් කරනව දැක්කෙත් නැහැ. මොකද්ද ක්ලියර් වෙනවා කියන්නේ? දැන් ආගමැතිතුමා පත් වුණායින් පස්සේ කිව්වනේ රට සාමාන්‍ය අතර නෑ, සතු සාමාන්‍ය අතරපත් වෙන්නේ නැහැ. ඇත්තටම රට අද අතරමඟ හිටලා තියෙනවා. මේ ගැන එතුමාට තක්සේරුවක් තිබුණා නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. දැන් එතුමා මම හිතන්නේ තවත් මේ පිළිබඳව කරුණු කාරණා කීකේ ඉන්නේ නැතුව විවෘත භාවයකට ගිහිල්ලා සරපාක්ෂික ආණ්ඩුවක් පිහිටුව යුතුයි. සරපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න බැරි නම් එතුමා ඉල්ලාස් වෙලා පාර්ලිමේන්තුවට සුදුසු පුජ්‍යලයක අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරගන්න ඉඩ දිය යුතුයි. හැබැයි ඒ ඔක්කොටම කලින් ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දිරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.